ඉතාම සරලව කිව්වොත් අද මේ රටේ තියෙන මේ ආර්ථික අර්බුදය විසින් විශාල අර්බුදයකට යවලා තියෙන පිරිසක් තමයි ආරක්ෂක හමුදාවලින් විශ්‍රාම ගිය පිරිසත්, ඒ වගේම ආරක්ෂක හමුදාවල දැනට සේවය කරන පිරිසත්. මේ පිරිස් දෙකටම ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න නොහැකි වීම පිළිබඳ විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඒ අයගේ පවුල් මහත් වූ ඛේදවාචකයක තියෙන්නේ. ඒ නිසා පසුගිය අවුරුදු දෙක තුනක කාලය තුල වාර්තා වෙලා තියෙනවා 50,000කට අධික පිරිසක් ආරක්ෂක සේවා හැර ගිහින් තියෙන බව. එතකොට ඒ වගේම විශ්‍රාම ගිය තව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. මේ පිරිස් හැම කෙනාටම සන්නද්ධ පුහුණුවක් තියෙනවා, සන්නද්ධ විනයක් තියෙනවා. ඒ නිසා අපි දැක්ක පහුගිය දවස්වල පාතාල ලෝකයේ ඇතිවෙච්ච ඇතැම් ඝාතන වලට වෙඩික්කරු හැටියට ආරක්ෂක හමුදාවල දැනට සේවයේ නියැලලා ඉන්න අයත්, ඒ වගේම සේවයෙන් සේවයෙන් විශ්‍රාම ගිය පිරිසත්, සේවයෙන් පලා ගිය පිරිසත් සම්බන්ධ වෙලා තියෙන ආකාරය. ඒ වගේම විශේෂයෙන්ම නීති විරෝධී මුහුදෙන් ගේන මත්ද්‍රව්‍ය, ඒ වගේම අනිකුත් බඩු භාණ්ඩ ගෙනීමේ පිළිබඳ කාර්යයේදී මේ ඇතැම් නාවික හමුදාවේ සහ හමුදාවල වැඩ කරපු අය මැදිහත් වෙන ස්වභාවය අපි දැකලා තියෙනවා. මේකම LTT සමාජිකයන් සම්බන්ධෙනුත් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ ආර්ථික පීඩනයේ තව විශාලම හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ මේ රුසියානු යුක්‍රේන යුද්ධය පසුගිය 2022 ආරම්භ වුණාට පස්සේ මේ දෙපාර්ශවයම කුලී හමුදා හැටියට විදේශිකයින් බඳාගෙන ඉදිරියට යැවීම සිදු කරනවා. ඒක රුසියාවේ පාර්ශවෙනුත් වෙනවා, යුක්‍රේන පාර්ශවෙනුත් වෙනවා. ඉතින් මේවට කිසිම වගකීමක් වගවීමක් නැතුව අපේ හමුදා නිලධාරීන් හා ආරක්ෂකංශ නිලධාරීන් මේවට ගොදුරු වෙලා ඉන්නවා. දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය 84 දෙනෙක් මේ විදිහට යුද විමට ගිය බව, එයින් 8 දෙනෙක් මිය ගිහින් තියෙන බව. කෙසේ නමුත් නිල නොවන වාර්තා පවසන්නේ මේ සංඛ්‍යාව මීට වඩා විශාලයි කියලා. ඉතින් රජය මේ පිළිබඳව මැදිහත් විය යුතුමයි. මොකද අද රටේ පවතින මේ ආර්ථික තත්ත්වය තුළ රැවටිලිකාර තත්ත්වයන් වලට පහසුවෙන්ම අපේ සමාජය ගොදුරු වෙනවා. දැන් අපි දැත්තොත් විදේශ රැකියා ලබා දෙන මුවාවෙන් මැලේසියාවට, එහෙම නැත්නම් සිංගප්පූරුවට ගෙන ගිය අය අද වෙනකොට බුරුමේ, එහෙම නැත්නම් මියන්මාරේ අර අන්තර්ජාල වංචනිකයන්ගේ කඳවුරවල හිරකාරයෝ බවට පත් වෙලා තියෙනවා. තවත් සමහර අය විදේශ රටවල ගොවිපොළ වලට, බටහිර ලෝකයේ රටවල් වලට අරන් ගිහිල්ලා ඒවයින් පලා ගිහිල්ලා අතරමං වෙලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට ලෙබනන් ඊශ්‍රායෙල් දේශ සීමාව සම්පූර්ණයෙන්ම අනාරක්ෂිතයි. ඊශ්‍රායෙලේ කෘෂිකාර්මික බිම්වල වැඩ කරපු පිරිස් විශාල වශයෙන් ඒවා හැර ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඊශ්‍රායෙලේට අපේ පිරිස් යවන ස්වභාවයක් තියෙනවා. තාම සිදුවීම් වාර්තා වෙලා නැහැ. නමුත් මේවායේ ආරක්ෂිත තත්ත්වය පිළිබඳව රජය වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. තරුණ තරුණියෝ අතරේ මේ පිළිබඳ උන්මාදයක් ඇති කරනවා වගේම යගේ වගකීම බාර ගන්න ඕනේ. ඒ වගේම තවත් අනික් ඛේද වාචකය තමයි මේ හැම දෙයකම දේපල උගස් කළා, ඒ වගේම තමන්ගේ රත්තරම් බඩු ටික, ඉතුරුම් පැතුරුම් ටික උගස් කළා, ලක්ෂ ගණන් මුදල් වංචනිකයින්ට දීලා තමයි මේ යුදබිම් වලට, එහෙම නැත්නම් මේ බුරුමේ තියෙන මේ අන්තර්ජාල සිරගෙවල් වලට, එහෙම නැත්නම් යුරෝපයේ හෝ ඊශ්‍රායලයේ තියෙන මේ බිම් කඩවල් වලට යුද ගැටුම් මැද්දේ හා වෙනත් ප්‍රශ්න මැද්දේ යන්නේ. ඉතින් මේක මේ රටේ අද ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදේ සමාජ ඛේද වාචකයේ පැතිකඩක් හැටියටයි අපි දකින්නේ. මේකට අපි මුහුණ දෙන්න ඕනේ. මට හොඳට මතකයි 2012 මහින්ද රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ඇමති හැටියට, ඒ වගේම ජාතික ආරක්ෂාව භාරව ඉන්නකොට, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අමාත්‍යංශ ලේකම් හැටියට ඉන්නකොට තමයි ඔය කටයුත්ත, ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික ට්‍රැකින් සිස්ටම් එක සංචාරකින් සඳහා යොදාගත්තේ. ඒ සඳහා ඒ අවස්ථාවේදී තෝරාගත්ත ආයතනය තමයි ලංකාණ්ඩුවට බහුතර කොටස් තියෙන මොබිටෙල් ආයතනය. ඉතින් මොබිටෙල් ආයතනය ඒක ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ලෝකයේ එවැනි ක්‍රියාදාමයන් මන් දන්නේ තිබුණාද කියලා, නමුත් සිංගප්පූරේවත් නොතිබිච්ච තාක්ෂණයක් තමයි අපිට ගෙනාවේ. ඉතින් ඒ ක්‍රියාවලිය ඉදිරියට යද්දී ක්‍රියාවලියෙන් දියුණු වෙන්න ඕනේ. ඒ විදියට දියුණු වුණාද නැද්ද කියන ප්‍රශ්නේ තියෙනවා. කෙසේ නමුත් මොබිටෙල් ආයතනය පැත්තෙන් නම් කියන්නේ ඔවුන්ට මේ ක්‍රියාවලිය දියුණු කරන්න අවශ්‍ය කරන
ජාතික ආරක්ෂකමේ තත්ත්වයන්, ඒ වගේම කෝවිඩ් එක කාලේ ආව සෞඛ්‍යමය ප්‍රශ්නය, ඒ වගේම රටට ඇතුල් වෙන පුද්ගලින්ගේ දත්ත පිළිබඳව තියෙන තත්ත්වයන්, මේ සියලුම දේවල් වලට ගැළපෙන පරිද්දෙන් මේගොල්ලෝ කාලානුරූපව මේක අප්ඩේට් කරගෙන අප්ග්‍රේඩ් කරගෙන ආවයි කියලා. නමුත් අපිට අහන්න තියෙන්නේ මොබිටල් ආයතනයේ මෙහෙම එකක් කළේ නැහැ. ඒ නිසා තමයි පිටස්තර ආයතනයකට දෙන්න උනේ කියලා. නමුත් දැනට තියෙන වාර්තා අනුව, විශේෂඥ වාර්තා අනුව ඉතාම පැහැදිලි වෙලා තියෙනවා මොබිටල් ආයතනය දීපු ඒ අප්ග්‍රේඩ් කිරිල්ලේ වැඩපිළිවෙල ටෙස්ට් කරන්න නැතුව, ක්‍රියාත්මක කරන්න නැතුව තමයි මේ අලුත් වැඩපිළිවෙලට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ අලුත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ රටේ තියෙන ප්‍රසම්පාදන ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා තියෙනවා. කිසියම් සමාගමක් විසින් ලබා දීපු ඒ ඒකපාර්ශික ක්‍රියාදාමය මත පදනම් වෙලා වැඩ කරලා තියෙනවා. වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නීතිපතිවරයා විසඳන්න ඕන එකක්. මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම නීතිපතිවරයා අනුමත කළාද කියන එක. මොබිටෙල් එකත් එක්ක තිබිච්ච ඇග්‍රීමෙන්ට් එක විධිමත්ව නතර කළාද කියන එක. ඒ වගේම මොබිටෙල් එක පාර්ශවෙන් මේ ගැන කියන්න තියෙන්නේ මොකක්ද කියන එක. ඒ විතරක් නෙවෙයි, මෙවැනි මුදලක් අය කිරීම ගැන, අතිරේක මුදලක් අය කිරීම ගැන ඩොලර් 26ක පමණ එක පුජ්‍යලයෙක්ගෙන්, ඒකෙන් මේ රටේ සංචාරක ව්‍යාපාරයට සිදුවෙන බලපෑම, අපිට ඔය යුරෝපයේ රටවල් ගැන කතා කරලා වැඩක් නැහැ, අපිට සමාන්තර සංචාරක තරඟයක් තියෙන මාලදිවයින, ඉන්දියාව, තායිලන්තේ වගේ රටවල් මොනවද අනුකම්පණය කරලා තියෙන කියන දේ තමයි අපට වැදගත්. මොකද අපි ඒගොල්ලොත් එක්ක තරඟ කරන්නේ. ඒතකොට මේ පුජ්‍යලිකාංශයේ ආයතනයකට මෙවැනි අතිරේක මුදලක් ලබා දෙනකොට ඒ පිළිබඳව විධිමත් පාර්ලිමේන්තු අනුමැතියක් ගත්තද කියන ප්‍රශ්නය නම්, මොකද සාමාන්‍යයෙන් මෙවැනි ගාස්තු පිළිබඳ ගැසට් නිවේදන විශේෂයෙන්ම දෙපාර්තමේන්තුවක්, මේක දෙපාර්තමේන්තුවක්, මේක බැංකුවක්, එහෙම නැත්නම් අධිකාරියක් ආයතනයක් නේ, දෙපාර්තමේන්තුවක් මේක කළාද කියන එක. ඉතින් රටට මිලියන 2.5ක් පමණ සංචාරකයන් එනවා. පාර්ලිමේන්තුවේදී හිටපු අමාත්‍ය රවුෆ් හකිම් කිව්වා ඒක අපිත් එකඟයි, මේ හරහා කෝටි 1800ක අතිරේක මුදලක් එක්කහු කරන්න යනවා විදේශ සමාගම. ඒ වගේම මේ සමාගම හැටියට හඳුනගෙන තියෙන මේ VFS කියලා කිව්වට මේ ගිවිසුම අත්සන් කිරීමේදී ඒකාබද්ධ ආයතනයක්, එහෙම නැත්නම් කොන්සෝෂියම් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඒකේ ප්‍රධානිය හැටියට ඉඳලා තියෙන්නේ IVS කියන ඉන්දියානු සමාගම. ඒ IVS ඉන්දියානු සමාගම ඉන්දියාවේ පමණක් මේ වීසා පහසුකම් සපයන තැනක්. ඒ නිසා මේ හැම පැත්තෙම තොරතුරු පැත්තෙන් නොමග ඇවීමක් සිදුවෙමින් තියෙනවා. ඒක මේ පිළිබඳව මේක වීසා හරහා කෙරිච්ච මහ මංකොල්ලයක්. අඩුමතරමින් මේ පිළිබඳව කැබිනට් එකට අවුරුදු සමයේ මේක ගෙනාවේ. මේ සම්බන්ධයෙන් කැබිනට් එකේ මේට බලපාන ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශේෂයෙන්ම සංචාරක අමාත්‍යාංශය නිරීක්ෂණවත් අරගෙන නැහැ. මේක තියෙන වැදගත්ම කාරණේ තමයි මේ රටේ ඉන්දියානුවෙකුට කැස්සක් ඇති වුණ, පාරේදි කැස්සක් ගියත් ඔන්න ඉන්දියාව මහාමාරිය ගෙනල්ලයි කියලා කෑකොස්සන් ගහන කල්ලියක් ඉන්නවා මේ රටේ. ඒ කල්ලියේ සද්දයක් නැහැ, මීක් සද්දයක් නැහැ මේ ගැන. ඒ වගේම ජාතික සම්පත් රකින්න ඕනේ කියලා බෙරිහන්දන කණ්ඩායමක් ඉන්නවා. මේ රටේ මොබිටෙල් ආයතනය කරගෙන ගිය සාර්ථක ක්‍රියාවලියක් ඩොලර් එකකට, ඩොලර් 26කට පිටරට සමාගමකට දීම ගැන, ඒ ජාතික සම්පත් ගැන කෑමොර දීපු අයගේ මීක් සද්දයක් නැහැ. හොරු අල්ලන්න ඕන, හොරු ඇල්ලීම තමයි අපේ ආණ්ඩුවේ මූලික කාර්යභාරය. අහවල් ඇමති මෙහෙමයි, එයාගේ දේපොළ මෙහෙමයි, එයාගේ හොරකම් මෙහෙමයි කියේ කෑමොර දෙන කණ්ඩායමක් ඉන්නවා, බලගතු කණ්ඩායමක්, පයිල් අරන් යන කණ්ඩායමක්. මේක කරපු ඇමතිතුමා, පොලිස් ඇමතිතුමා ටිරාන් අලස් මහත්තයාගේ නම කියන්න බයයි. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ අපිට පැහැදිලි වෙන්නේ මේ රටේ ඔය වංචනික වලල්, දූෂිත වලල්, ජාවාරංකාර පන්තිය වගේ කතා පැවැත්වුවට අද එක්තරා ආකාරයක දේශපාලන පාතාලයකට අපගේ පක්ෂ දේශපාලනයේ වැටලා තියෙනවා. මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමති, මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍යයි. මේ පිළිබඳව යම් නිශ්චිත ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය කළා නැත්නම්, ඒ වගේම නීතියට අනුකූලව පාර්ලිමේන්තු අනුමැතියෙන් අරගෙන නැත්නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍යයි. එසේ නොකොට මේ මහා වීසා මංකොල්ලය, මහා බැංකු මංකොල්ලයටත් එහා ගිය වීසා මංකොල්ලයට එරෙහිව අපි අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී කටයුතු කරනවා. එකට වග කිවෙ යුතු ඕනෑම කෙනෙක්, එකක් කියන්න ඕනේ අමාත්‍යාංශයද, ඇමතිවරයාද, නිලධාරීන්ද, එහෙම නැත්නම් වෙනත් පාර්ශවද, මේ පිටිපස්සේ ඉන්න ව්‍යාපාරික කොටස්ද, ඒ සියලු දෙනා පිළිබඳ පැහැදිලි පරීක්ෂණයක් අවශ්‍යයි රටට.
ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් ඇත්ත වශයෙන්ම මේ මම මේ ගැන කලිනුත් කියලා තියෙනවා. බසිල් රාජපක්ෂ මහත්මයාට ඕන කරලා තියෙනවා. මම දැක්ක අදත් ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයක් කියනවායි කියලා මේ පාර්ලිමේන්තුව විසිරවන්න ඕනේ කියලා. එහෙම පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් යෝජනා සම්මතයෙන් පාර්ලිමේන්තුව විසිරුව ගන්නවා නම් ඒ ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් ජනාධිපතිතුමාගේ මතයට පාර්ලිමේන්තුව විසිරවනවා නම් ඒක වැරදි. ඒකට හේතු කීපයක් තියෙනවා. එක, මේ ජනාධිපතිතුමා බලයට ආවේ මම ආර්ථිකය ස්ථාපිත කරනවා ස්ථාවර කරනවා කියන පොරොන්දුව මත. ඒ ආර්ථිකය අස්ථාවර වුණේයි රටට ඩොලර් ණය අරගෙන තිබුණා. ඒ ණය ආපසු ගෙවා ගන්න බැරුව තමයි රට අස්ථාවර වුණේ, රට බංකොලොත් භාවය ප්‍රකාශ කළේ. ඒකට ඒ ඩොලර් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ජූනි මාසයට පෙර ක්‍රියා කළ යුතු වෙනවා. මාර්තු මාසයේ අපි යෝජනාවක් දුන්නා අපගේ පුජ්ජලික ණය හිමියන්ට. ඒක ඔවුන් ප්‍රතික්ෂේප කළා. අප්‍රේල් මාසයේ ඔවුන් යෝජනාවක් දුන්නා. ඒක අපි ප්‍රතික්ෂේප කළා. එහෙමනම් මේ ලෝක බැංකුව මූල්‍ය අරමුදල වගේ ආයතන, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව වගේ බහුපාර්ශ්වීය ආයතනවල අපට ලැබෙන්න තියෙන ණය වාරික ගැට ගැහිලා තියෙනවා යම් දුරකට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ක්‍රියාවලියක. නිසා ජනාධිපතිතුමාගේ පළමු කාර්යය වෙන්න ඕනේ රාජපක්ෂ පවුල ගලවා ගැනීම සඳහා වෙන මැතිවරණයක් තියෙන එක නෙවෙයි. එතුමාම අපිට පෙන් කියපු පරිදි රටේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා රට ස්ථාවර කරන්න ජූනි මාසයේ අවසන් වීමට පෙර. ඒ වගේම අපි මතක් කරනවා තියනවා නම් ඡන්දයක් ඊට කලින් පළාත් පාලන ඡන්දේ තියන්න. මොකද පළාත් පාලන ඡන්දේ වැළැක්කුවා, සල්ලි නැහැ කිව්වා, රටේ මූලික ආද්‍යාශයේ මේ අවස්ථාවේදී තියෙන්නේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම කිව්වා. ඒ නිසා මේ පළාත් පාලන ඡන්දේ තියන්න. එහෙම නැතුව ජනාධිපතිතුමාගේ බලතල පාවිච්චි කරලා එතුමා පාර්ලිමේන්තුව විසිරුවලා රට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යොමු කළොත්, ඒ පාර්ලිමේන්තුවෙන් අස්ථාවර පාර්ලිමේන්තුවක් ආවොත්, ඒ හරහා රටේ ආර්ථික අර්බුදයේ තීව්‍ර වුණොත්, ඒ වගේම රට නැවත වතාවක් බංකොලොත් වීමේ කඩයිමට ආවොත්, ඒක ජනාධිපති වර්ණයට නරක විදිහට බලපානවා, ඒ වගේම රටට ඉතාම නරක විදිහට බලපානවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකීමෙන් ක්‍රියා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කොමිසම කියලා තියෙන පරිද්දෙන් සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17 අතර ජනාධිපති වර්ණය පවත්වන්න සුදුසු කෙනෙක්ගේ ජනාධිපති වර්ණයෙන් ජයගනි. ඒ ජනාධිපතිවරයා යටතේ ඔහුට කැමති නම් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඒ නව ජනවරමෙක් යන්න පාර්ලිමේන්තුවේ විසිරෝල ඡන්ද පැවැත්වීමට හෝ ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න නැතුව ගමන් කිරීමට හෝ ජනාධිපතිවරයාට වරමක් නැති බව ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාත් මහමෙතන දෙකම එකට මියට පවත්වන්න පුළුවන්ද? ඒක මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕනේ. එකට මේක පවත්වන්න පුළුවන්ද බැරිද? ඒකට මුදල් හොයාගන්නේ කොහොමද කියන එක මැතිවරණ කොමිසම තීරණය කරන්න ඕනේ දෙයක්. ඔබතුමාගේ භූමිකාව කොයි වගේ වේද? අපි අනිවාර්යයෙන්ම පුළුල් මේ රට ගලවා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්ක නිකන් කතා නෙවෙයි. අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා පහුගිය පෙබරවාරි 15 වෙනිදා. ඒ වැඩපිළිවෙල මත පදනම් වෙත්ත සන්ධානයක් මගින් තමයි අපි ඉදිරි මහ මැතිවරණයට ජනාධිපතිවරණයට මුණ දෙන්නේ. මහත්තයා සහය දීමක් වගේ වේද? එහෙම නැත්නම් අපි එහෙම මේ කාටවත් සජිත් මහත්තයාට හෝ අනුර මහත්තයාට හෝ රණින් මහත්තයාට හෝ වෙනත් අයට සහයෝගය දෙන්න කියලා මේ කාටවත් හේතු වෙන්නේ නැහැ. අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා දිනවා. ඒ වැඩපිළිවෙල පිළිගන්නවා නම්, ඒ වැඩපිළිවෙලත් එක්ක වැඩ කරන සාමූහික නායකත්වයක් ගොඩනගෙනවා නම් අපේ විවෘතභාවය තියෙනවා. දැන් අද නෙළුම් මාවතේ මේ දේශපාලන මෙහෙයුම් කාර්යාලය හැම ආරම්භ කරා. කොයි වගේ බලපෑමක් වේද ඔබතුමන්ලා කියන කණ්ඩායම පොඩක්? අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි නායකත්වය මේ රට බංකොලොත් වීමට වග කිව යුතු බව. අපි කිව්වහම ඒක දේශපාලනිකයි කිව්වා, නමුත් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කියලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට, ඒ නායකයින්ට මේ රටේ දේශපාලනය කිරීමේ අයිතියක් නැහැ. රටේ ස්වෛරීභාවය අහෝසි කළ තියෙන නිසා. හැබැයි ඒ පාක්ෂිකයින්ට, රාජපක්ෂ පවුලේ නොවන අයට රටේ දේශපාලනය කරන්න පුළුවන්. ඒ පිළිබඳ අයිතියක් තියෙනවා. ඔවුන් ඒ ගැන සංවිධාන වලට කමක් නැහැ. නමුත් පරණ පාරේ ගිහිල්ලා අනාගතයක් නැහැ. ඔය කොඩිස්සුවයි කියලා, කාර්යාලය ඇරියයි කියලා, ධන කුවේරයෝ ගෙනහැල්ලා ඉස්සරහින් වාඩි කරගත්තයි කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර දේශපාලනයේ
අත්වෙන ඉරණම ඉතා පැහැදිලි මොන දැන්ද තිබ මං කිව්වනේ කලින්ම බැසිල් රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආර්ථිකය බංකොලොත් වීමට වගකිව යුතුයි. ඒ වගේම තවත් වගකිව යුතුයි. එකත් මතක තියාගන්න. මේ රටේ ඇති වුණේ තෙල් අර්බුදය. ඒ තෙල් අර්බුදය නොසැලකිල්ල නිසාද, නොහැකියාව නිසාද, කුමන්ත්‍රණකාරී නිසා ඇති වුණාද කියන එක ගැන තාම හරි පරීක්ෂණයක් කරලා නැහැ. ඒ සියලු දෙනාට මේ රටේ දේශපාලනය කරන්න අයිතියක් නැහැ. මොකද තෙල් අර්බුදයක් ඇති වෙලා, විදුලි අර්බුදයක් ඇති වෙලා, මූල්‍ය අර්බුදයක් ඇති වෙලා රට මෙතෙන්ට ගියේ තත්ත්වය ගැන අධිකරණ ක්‍රියාදාමයට අමතරව විධිමත් ආර්ථික අපරාධ යුක්ති කොමිසමක් මගින් විධිමත් අධ්‍යයනයක් කරලා සියලු දෙනාටම දඬුවම් දෙන ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒක වෙනකන් ඒ අපරාධයට සම්බන්ධයි කියලා අපි සැක කරන කිසිම කෙනෙක් එක්ක අපි දේශපාලන වශයෙන් එකතු වෙන්නේ නැහැ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.